Visai savo pošinė, kur įsuri į vatkarami navat atyvime valakai. Nava Clear Shampoo. ඊයේත් නව කොවිඩ් ආසාදිතින් 3435 දෙනෙකු මෙරටින් හඳුනා ගනුනා. මෙලෙස දෛනික ආසාදිතින් 3000 සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව සිව්වන දිනටයි. දත්ත හංගනවා නෙමෙයි. මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරනවා මේ අවස්ථාව වෙන විට. වැරද නිවැරද කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාමත්ම උනන්දුවෙන් කටයුතු කරනවා. මේ වැරද නිවැරද කරගත් විට කොවිඩ් රෝගීන් පිළිබඳ මරණ අනුපාතිකය පල්ලෙහාට ඇවිල්ලා නිවැරදි අගයට පැමිණෙන ඉතේ බව තමයි මම විශ්වාස කරන්නේ. දින දෙකක ඉඳලා සිදු කරන ලද PCR පරීක්ෂණ ගන්නත් හරියට වාර්තා වෙන්නේ නැහැ අපේ වාර්තාවල. මේ සියල්ලම එක් වාරයකදීම නිවැරදි කරගෙන දත්ත පද්ධතිය නිවැරදි කරගත්තයන් පසුව අපි මේ ගැන නැවතත් කතා කරමු. මේක දත්ත සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍යන්දාරිය අපි හොයලා බලමු. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ දීපු දත්ත හරියටම හරි. අපි මේ කියන්නේ විනයක මේ පරීක්ෂණ වලට උනත් මේ සාමාන්‍ය බුදුදහම. නෑ ඒ වැරදි කියලා කිව්වේ නැහැ කිසි වෙලාවක. मरणानुपातिकरणानुपातिकव ගැටලුවක් තිබුණා වෙනසක් තියෙන බවත් අපි පිළිගත්තනේ අපි කිසිලාක එක නැහැ කිවෙන ඒ වෙනස මොකද්ද කියන එක තමයි අපි හොයන්න බලන්නේ තවත් කොවිඩ් මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කරනු ලැබුවා මෙම මරණ සිදුව තිබුණේ අගෝස්තු 14 වෙනිදායි එය දිනක් තුල මෙරට සිදුව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වෙනවා ඒ අනුව මෙරට සිදුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ගතව දින 8 තුලදී පමණක් මෙරටදී කොවිඩ් ආසාදිත මරණ 1079ක් සිදුව තිබීම වෛරස ව්‍යාප්තිය අවදානම නිරූපණය කරනවා. ගර්භණී මවට පමණක් නෙමෙයි කුසතුල සිටින දරුවාටත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කියනවා නම් ගර්භණී මවක් මේ කොවිඩ් ආසාදිත වුණාට පස්සේ කුසතුල සිටින දරුවා නියමිත දිනට කලින් බිහිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම මව කුසතුල දරුවා මිය යාමට පවා අවදානමක් තියෙනවා. First level contact කෙනෙක් එන්නත් ලබාගෙන සිටියත් නැතත් කොවිඩ් වෛරසය ආසාදනය විය හැකි. සියලුම පළමු පෙළ ආශ්‍රිතයන් දින 14ක නිරෝධායනයට ලක් විය යුතුයි. නිරෝධායනයේ අවසානයේ PCR පරීක්ෂණයකට යොමු විය යුතුයි. එතෙක් ඔවුන් රාජකාරියට වාර්තා නොකළ යුතුයි. රාජකාරියට වාර්තා කළහොත් දරුණු තත්වයක් නැති වෙන්න පුළුවන්. අපි PCR පරීක්ෂණයක් සඳහා සාම්පල් ලබාගෙන මේ සාම්පල් අපිට තියෙන එකම ලැබ් එකයි දින 10ක් ගත වෙනවා මේ සාම්පල් වාර්තා ලැබෙන්න. මේ රෝග ව්‍යාප්තියට ලොකු ඉඩ කඩක් සලසනවා ආසාදිත බවට හඳුනා ගන්න පුද්ගලයෝ පිළිබඳ ඒ තොරතුරු ගලායීමේ යම් දෝෂයක් තියෙනවා මේ සමාජයේ සැඟවිච්ච රෝගීන් ඉන්න පුළුවන් මහනුවර නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයේ රැඳී සිටින වැඩිහිටියන් 63 දෙනාගෙන් 47 දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබෙනවා එමෙන්ම එහි සිටි තවත් වැඩිහිටියන් 3 දෙනෙක් වෛරසය ආසාදනය වී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා එමෙන්ම කැස්බෑවේ පිහිටි පිළියන්දල SOS ගම්මානයේ දරුවන් 50 දෙනෙකුටද කොවිඩ් ආසාදිත වී තිබෙනවා එම ගම්මානයේ භාරව සිටින අධ්‍යක්ෂවරයා සහ සහකාර අධ්‍යක්ෂවරයාට මෙන්ම කාර්ය මණ්ඩලයේ 41 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබීම නිසා ගම්මානය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාටද වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සස්මිත දිල්තුෂාන් නම් පාසල් සිසුවාද කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් තිබෙනවා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ ඔහු කොවිඩ් ආසාදිත වී ශ්වසන අපහසුතා සහිතව ඉකුත් 14 වෙනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඊට පසු දින ඔහු ජීවිතයෙන් සමුගත්තා මාතර වැලිගම කණංකේ ප්‍රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි 51 හැවිරිදි පුද්ගලෙක් මිය ගොස් තිබූ අතර පෑ 18ක් ගතවන තෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි නොපැමිණීම සම්බන්ධයෙන් අද එහි නොසන්සුන් තත්වයක් හටගත්තා ඊයේ දවසේම MOH එකේ ෆෝන් එක ඔෆ් PHA මහත්තයා කියන්නේ අද යනිමාඩු හලෝ PHA මහත්තයා ඊයේ හවස ඉඳලා මාත්‍යෝ මේකට කතා කරපු තරම් දන්නේ මම විතරයි මලගයක් වෙලා අපිත් ඉන්නේ දුකෙන් බල්ලෙක් බල්ලෙක් නෙමෙයි මේ මැරලා ඉන්නේ මගේ මස්සිනා එහෙමනම් පෙට්ටි එක දාලා අපි ගෙදර වරලා ගන්නද පසුව මේ පිළිබඳව දැනගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද දහවල් වෑන් රථයකින් එහි පැමිණ මෘතදේහය අවසන් කටයුතු සඳහා මෙලෙස රැගෙන ගියා මේ අතර කොවිඩ් ආසාදිතව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි කාන්තාවක් සිදු කළ සංවේදී ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා කොරෝනා අවසානම අධියේ ගෑගේ ඔක්සිජන් නැදෙන්නේ මගේ පෙනහළු කර්ම කල්පයට
ऑक्सीजन आवश्यकन कोविड आसाधित सदा वतुपिट वेल दिस्ट्रिक्ट मूलिकरोहले स्थापित किरण दडी सत्कार एंडन विसगिन समन्वित प्रतिकार वाट्टू अद पेरवर वेवियुर्त किरण एहि प्रतिकार लबन आसाधित ऑक्सीजन सपेन्ने विशेष पद्धतियक हरहा नलमगिन श्रीलंका नाविक हमुदावे श्रमदायकत्वे निधिकल मेम वाट्टू सदा मूल्यदायकत्वे सपेनु लबुवे देश विदेश परित्यागशीली द्रव ऑक्सीजन वशेन टैंकियकिन सपयागन्न अवश्यतावे तियेनवा लीटर 10000ක ऑक्सीजन टैंकियक मिल मिलियन 14ක් පමණ වෙනවා අපි මීළඟ අරමුණ තමයි මෙන්න මේ ද්‍රව ඔක්සිජන් ටැංකියේ මේ ස්ථානයේ ස්ථාපනය කරලා ඔක්සිජන් ප්‍රමාණය ලබා දීමට හැකියාව ඇති කර ගැනීම මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් තොගයක් ඇමරිකාවේ සිට අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිනේත් දිස්ත්‍රික් රැස්කදී ක්‍රියාත්මක කෙරුණා අපිට මේ එන්නත් ක්‍රියාවලිය මගින් ගන්න තිබුණු උපරිම වාසිය ගැනීමට පෙර අපි මේ වගේ ආසනාවන්ත තත්යකට මෝන දීම ගැන අපි කනගාට වෙනවා මේ රැල්ල අද හෙට අනිද්දා ඉන සුවානේ කියන රැල්ල නවත්තන්නට මේ එන්නත් ක්‍රමයට බෑ අපිට සයිනෝෆාම් එන්නත තමයි වැඩි හරියක් ගන්න එන්නත හොඳයි එම එන්නත ගහවා ගහලා දෙවනි එන්නතත් ලබාගෙන සති දෙකක් තුනක් යනවා वसंगत रोग विद्या अंश वार्तावलट अणु मेरट एक मात्रावाखोलबागिन अति पुद्गलिन गणन एक कोटि दहाट लक्ष हेत्तनवदास अटसिय पनस्सिका मे एन्नत सवेन्सिल महात्म्या मार भो महांसिला युध कट्टे दाला मेकोटो विधि अपड़के श्रीलंका अंक इकट्ट एन्नत विद्य लोके को प्रतिपल गंड बेडकर हमदापत्मे सत्कार अगेकरणवा तव यम पीरिशाक्षितिनवा एन्नत गेन मिथ्या प्रचार विविध प्रचारे कर इवागेम संहार आगमिक विश्वास तीन खंडायमाक्षितिनवा එන්නත ලබා ගන්නේ නැති. අපි ආගමික නායකයන්ට කතා කරා පැහැදිලි කරන්න කිව්වා උන්ට මේ එන්නත ලබා ගැනීම මේ ආගමික විශ්වාසයන්ට පටහැනි වෙන්නේ නැති බව පැහැදිලි කරලා දෙන්න කියලා. අද මේ දක්වා තවත් කොවිඩ් ආසාදිතයන් 2428 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදා ප්‍රති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. Close up Everfresh toothpaste. පැය 12ක් දක්වා නැවුම් මොවක පහස අත්විඳින්න.